ඔබට පෙන්වන්නේ සරස්වති යන්ත්‍රයක් නිවැරදිව අඳින ආකාරය. මුලින්ම ඒ සඳහා ගන්නවා මේ වගේ තඹ කොළයක්. මේ තඹ කොළය ඉතාම පිරිසිදු, ඒ වගේම කිසිම දෙයක් ඇඳිලා නැති තඹ පත්‍රයක් වෙනවා. ඉතාම වැදගත් බව මතක තබා ගත යුතුයි. ඊළඟ එක තමයි මෙන්න මේ යන්ත්‍රය අඳින්න ගන්න පන්හිඳ. මේක දැන් අතීතයේ මේ වෙනුවෙන් ගත්තා විශේෂයෙන්. මොකද මේකට ගන්න රන් රීදී හෝ පස්ලෝ වලින් හදන තුඩක් සහිත කූරක්. එතකොට මෙතනදී මගේ පහසුව සඳහා මම නිර්මාණය කරගෙන තියෙනවා පන්හිඳක්. මේක රන් ආල් කියන රත්තරන් මිස ලෝහෙන් හදපු තුඩක් යටපු මේ පන්හිඳක්. එතකොට මේ ආකාරයට ඒ අන්තරය අඳින්න පටන් ගන්නවා සරස්වති අන්තරය. මොකද දැන් ගොඩාක් දරුවන්ගේ විභාග කඩේ තියෙනවා. ඒ නිසා විභාග වලට අවස ඒ ධාරණ ශක්තිය ලැබෙන්න සහභාග කඩේ ජයග්‍රහණය ලබන්න බොහෝ අය ඉල්ලන යන්ත්‍රයක්. ඒ නිසා ඒ අඳින විදිය ඔබට පැහැදිලි කරන්න තමයි හදන්නේ. මේ සඳහා මුලින්ම මේ යන්ත්‍රයේ පළඳින කෙනාට සුදුසු වෙන ආකාරයට දිග පළලට මේ යන්ත්‍රයේ තඹ කොළය හදාගත යුතු වෙනවා. මොකද මේ දිගටම ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් එකට තුනක් කියන දිග පළලෙන් ගන්නත් පුළුවන්. ඒ නිසා මම මේක අඟල් එකහමාරේ සුරේකට සුදුසු වෙන විදිහට තමයි මේ තඹ කොළය ඇඳගන්නේ අද. මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. මේක මුලින් කපල අපිට අවශ්‍ය ගානට හදා ගැනීම සිද්ධ කරන්න ඕනේ. එහෙම නැතුව යන්ත්‍රේ ඇඳලා වැඩිපුර ටික කපලයි කරන්නේ. ඒක දෝෂයක් නිසා අඟල් එකහමාරේට මේක ඇඳ ගන්නවා. කොට අඟල් එකහමාරක් උසයි, අඟල් හතරහමාරක් දිග වීම සුබයි. මේ විදිහට අඟල් හතරහමාරක කොටස් දෙකක් මෙකින් ගන්න පුළුවන්. නිසා අපි අඟල් හතරහමාරේ කොටස් දෙකක් ගන්නවා. දැන් මේක අවශ්‍ය ආකාරයට කපා ගැනීම සිද්ධ කරනවා. කපාගත්තු තඹ කොළය වටේට මේක අපි ඉදි දෙකක් ඇඳ ගන්න ඕනේ වටේම මේ ආකාරයට. යන්ත්‍රය අඳිනකොට මුලින්ම සුදුසු වෙලාවක් හදා ගන්න ඕනේ. සුදුසු වෙලාවට තමයි මේක සුබ නැකත් වෙලාවකට සිද්ධ කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ අඳින පන්හිඳ පවා පිරිසිදු කර ගැනීම, බලවත් කර ගැනීම තුළින් තමයි මේ අඳින්න පටන් ගත යුතු වන්නේ.
ඉඩක්ම එකට එකක් සම්බන්ධ වෙන්න බෑ. ඒ වගේම ඉදි කැපෙන්න බෑ. එහෙම ඉදි කැපෙන සෑම යන්ත්‍රයක්ම අසාර්ථක වෙනවා. ඒවි ප්‍රතිඵල ගන්න බෑ. නිසා නිවැරදිව ඇඳීම ඉතා වැදගත් සහ ඉවසීම බොහෝ වැදගත් අවස්ථාවක් තමයි මේ පෙන්නන්නේ. මේ විදිහට ඇඳගත්තු යන්ත්‍රයේ දැන් මේකේ සුදුසු අක්ෂර තියෙනවා. මෙන්න මේ අක්ෂර දැන් සටහන් කිරීම සිද්ධ කරන්න ඕනේ. මේ අකුරු ලියනකොටත් මේ අක්ෂර ලියනකොටත් ඉදිරියට ගෑවෙන්න තියෙන විදිහට සහ අකුරු එකට සම්බන්ධ වෙන්න විදිහට තමයි ලියන්න ඕනේ. මේ විදිහට ඇඳගත්තු මෙන්න මේ තඹ කොළයේ වගේ යන්ත්‍රයේ මේ විදිහට ගැප් වල අකුරු පිටලා තියෙනවා. ඒ වගේම තමයි මේ මැද ගැපේ මේ කොටුවක මේ ස්ථානයකට කියන්නේ ගැප්ක් කියලා. එතකොට මේ මැද ස්ථානේ තමයි ඒ පළඳින දරුවගේ නම සඳහන් කරන්නේ. මේ විදිහට තමයි මේ සරස්වති යන්ත්‍රය අඳින්නේ. ඒ වගේම තවත් මේ තේහාගේ සරස්වති යන්ත්‍ර ගණනාවක් තියෙනවා. එතකොට මේ යන්ත්‍රයේ බලවත් කරන හැටි ඊළඟ වීඩියෝ